කොළඹ පවුල් ලක්ෂයකට වතුර අහිමි කරමින් කැඩී ගිය ජල නලය වසර 64ක් පරණයි. සාලි කුමාර ගුණසේකර වාර්තා කරන්නේ ඒ අලුයම් කාලයේදී හුමාගම ගොඩගම ප්‍රදේශයේ ආශ්‍රිතව සිද්ධ වෙච්ච මෝටර් රථ අනතුරත් එක්ක මහර්ගම දක්වා කලටුවා ඉඳලා ජලය අරගෙන එන නල පද්ධතියට හානි සිද්ධ වුණා. එයින් පස්සේ ප්‍රදේශ ගණනාවක ජනතාවට ජල සැපයුම අහිමි වුණා. පවුල් ලක්ෂයකට පමණ ඒ අනුව ජල සැපයුම අහිමි වුණු බව සඳහන් වෙනවා. දැන් මේ වන විටත් ඒ ජනතාවට ඒ ආකාරයෙන්ම පීඩා විඳින්නට වෙනවා. කොහොමද මේ නඩත්තු කටයුතු වල තත්ත්වය? මේ පිළිබඳව සොයා බලන්නට අප දැන් සම්බන්ධ කරගන්නවා ජාතික ජල සම්පාදන හා ජලාප වාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී මෙහෙයුම් හා නඩත්තු කටයුතු පිළිබඳ කුමුදු විජේගුණවර්ධන මහත්මයව අයිබෝවන් සුබෝදෑසනක් ඔබතුමාට. අයිබෝවන්, දැන් ඔබතුමාට මම සුබෝදෑසනක් කියෝ වගේ මේ පවුල් ලක්ෂයට අද සුබ දවසක් වේද කුමුදු මහත්මයා? දැන් මේ වෙනකොට තත්ත්වේ කොහොමද? සැපයුම යථා තත්ත්වයට පත් කරලාද? ඔව්, අනතුරෙන් හින්දා ඩැමේජ් වුණු ට්‍රාන්ස්මිෂන් ලයින් එක මේ වෙනකොට සම්පූර්ණයෙන් රීස්ටෝර් කරගෙන තියෙනවා. රෙපයර් කටයුතු අවසන් කරනවා. කළා අපි කමිෂන් කළා. දැන් මේ වෙනකොට ට්‍රාන්ස්මිෂන් ලයින් එක සාමාන්‍ය පරිදි ඔපරේෂන් එක පටන් අරගෙන තියෙනවා. අපි ඉලක්කගත වෙලා වුණේ මධ්‍යම රාත්‍රි 12. නමුත් මේ ස්ථානයේ අපිට රෙස්ට්‍රේන් කරගන්න, ඒ කියන්නේ නැවතත් මේ නලයේ තියෙන අධික පීඩනයේ හින්දා මේ නලයේ ජොයින්ට්ස් වලින් නැවත මේක ගැලවී නොයන ආකාරය රෙස්ට්‍රේන් කරගැනීමේ යම් අවස්ථාවක් ඇති වුණා. ඒක හින්දා අපිට කොහොමත් අද පෙරවරු 4 වෙනකොට සියලු කටයුතු අවසන් කරලා නැවත ආපදාවක් ඇති නොවන ආකාරයට සකස් කරලා පෙරවරු 4 සිට ට්‍රාන්ස්මිෂන් ලයින් එක කමිෂන් කරලා තියෙනවා. මේ වෙනකොට ඩිස්ට්‍රිබියුෂන් ලයින් එක නෝමල් ඔපරේෂන්ස් පටන් අරගෙන තියෙනවා. ඒකම කාර්ය මණ්ඩලය මේ ලයින්ස් වල හිර වෙලා තියෙන එයාර් ට්‍රැප් සයින් කරගෙන ලයින් චාර්ජ් කරන කටයුතු සිදු කරගෙන යනවා. ඒකත් එක්කම බලාපොරොත්තු වෙනවා අද මධ්‍යහන වෙනකොට බොහෝ ප්‍රදේශ, ඒ කියන්නේ 180ක පමණ කලාපයක් සම්පූර්ණයෙන් අවතර කර ගැනීමට හැකියාව ලැබෙයි කියලා සාමාන්‍ය පරිදි. ඒකම අර කලින් කිව්වා වගේ උස් ප්‍රදේශවල සිටින ජනතාවට අද සවස් වරු වෙනකොට ජලය ගෙවල් වලට වතුර යෑම පටන් ගන්න. ඒකෙන්ද සමහර අයට බොහොම වේලසෙන් එන්න පුළුවන්. තවත් සමහර අයට අපි මේ හැමතිස්සෙම කතා කරලා කියන්නේ ඇවරේජ් ටයිම් එක. මුලින්ම එන අයට සහ පසු අතරමද වෙලාව තමයි අපි හැමතිස්සෙම මේ වෙලාව කියන්නේ. ඒ කියන්නේ මැද වෙනකොට බොහෝ ස්ථාන ආවරණයකට ගැනීම හැකියාවක් ලැබෙයි. ඔව්, දැන් මේ කුමුදු මහත්මයා, මේ සිරස්සලේ සඳහන් වෙනවා මේක හදන්නේ මේ නල පද්ධතිය එළලා තියෙන්නේ අවුරුදු 64කට පෙර ආතුව කියලා, 50 ගණන් වල එළන්නේ. එතකොට දැන් මේ අවස්ථාවේ දැන් ඔබට මේවා පරීක්ෂා කරන්නත් පුළුවන්. අපි දැක්ක ඔබ වහාම ගිහිල්ලා ඒ ස්ථානෙට යනවා. ඒ තාම හොඳ ප්‍රවණතාවයක් විදිහට අප සලකන්නේ සොයා බැලීම මේ පිළිබඳ. මේව ගැනත් බැලුවද, මේව ගැන බලනවද, මේ හැම නල පද්ධතියක් ගැනම මේ විමසිලිමත් වීම වැදගත් නේද මේ අනතුරින් හෝ අපි? ඔව්, ඒ කියන්නේ මේ ඇත්තටම මෙතන, ඒ කියන්නේ කලුටුවාවේ ඉඳන් එන ට්‍රාන්ස්මිෂන් ලයින් එක 1957 විතර වගේ 1960 අතර කාලෙත් තමයි මේක එළලා තියෙන්නේ. එතකොට මේ හා සමාන්තරව අපිට දැන්ට වසර 5කට කලින් සමාන්තර නලයක් එළලා මේ වෙනකොට මීගොඩ ප්‍රදේශය දක්වා ආවරණය කරලා තියෙනවා. සමහරවිට ඔබතුමාලා දන්නේ නැතුව ඇති, මේ නලයම වක්කොයෙන් දැන්ට මාසයකට කලින් ගම් වතුරත් එක්ක සම්පූර්ණ අඩි 100 ප්‍රමාණයක් ගලවලා ගියා. නමුත් අපිට බාධාවක් වුණේ මොකද, අපි අර එළලා තියෙච්ච අලුත් ට්‍රාන්ස්මිෂන් ලයින් එකෙන් ලෙහාට ගෙනහල්ලා මේ නලේ හරහා නැවත ජලය පහළට අරගෙන ආවා. නමුත් මෙතන මේ අපිට මීගොඩ ප්‍රදේශයෙන් පහළට තියෙන මේ ට්‍රාන්ස්මිෂන් එක ලයින් එක විතරයි. එහෙම වුණොත් අපිට අලුතෙන් තව කිලෝමීටර 6ක ප්‍රමාණයක් තව ඩුප්ලිකේට් එකක්, ඒ කියන්නේ ඔප්ෂන් එකක් විදිහට තියෙනවා, තව එකක් එලන්න පුළුවන්. ඒ කියන්නේ ජනතාව අහන්නේ ප්‍රශ්න නිහන්නේ. එතකොට අපිට ඒ සම්බන්ධයෙන් තව මිලියන 15,000ක් විතර වගේ යනවා. එතකොට අර හැමතිස්සෙම අපිට ආයතනයක් විදිහට ගැටලුවක් තියෙනවා. අපේ සමස්ත ජල ආවරණයේ තියෙන 50%ක් පමණ වගේ තමයි ලංකාවේ තියෙන්නේ. එතකොට සමහරවිට අපි එකම හදිසියේ විය හැකි සිද්ධියක් හින්දා ඒකෙන් රේන්ෆෝස් කරනවාද මේ වගේ මුදලක් යට කරලා, එහෙම නැත්නම් මේ වගේ මුදලක් අපි හිතමු අනුරාධපුර ඒ වගේ පැතිවල CKD වලින් අපහසුතාවයෙන් පීඩා විඳින ජනතාවට ජලය ලබා දෙන්න යොමු කරනවාද කියන ගැටලුව අතරමත් තමයි ආයතනයක් විදිහට අපි ඉන්නේ. ඒ කොහොම වුණත් දැන්ට මේ වෙනකොට සාකච්ඡා කරගෙන යනවා. අර ට්‍රාන්ස්මිෂන් ලයින් එක අපි දැන්ට තව කිලෝමීටර 2ක් උඩින් නැවත
කියලා තියෙන ට්‍රාන්ස්මිෂන් ඩුප්ලිකේට් ලයින් එක තව දුරටත් මහරගම දක්වාම දික් කරගන්න මෙතන වෙනකොට කතා කරමින් පවතිනවා. මේ අනිත් ප්‍රශ්න තමයි දැන් මේ අවුරුදු 64ක් විතර පරණයි කියලා මේක දකිනකොට ඊළඟට හිතට එන කාරණා එහෙනම් අපි බොන වතුර ටික හොඳද දන්නේ නැහැ මේවා මොනවා තියනවද දන්නේ නැහැ මේ බටර් ලයින් වල කියලා මිනිස්සුන්ට හිතෙන්න පුළුවන්නේ කොහොමද ඒ ගැන ඔබ මොකෝ කියන්නේ? කිසිම ගැටලුවක් නෑ. අපේ චර්ය සම්පූර්ණයෙන්ම ISO ප්‍රමිතියට අදාළව ලබා දෙනවා. ඒ කියන්නේ සෞඛ්‍ය ආරක්ෂිත ජලය තමයි ලබා දෙන්නේ. අනිත් කාරණය තමයි අපි කියන්නේ පයිප් එක පරණ වුණාට ඒ කියන්නේ ඒක පයිප්ේ වයසත් එක්ක අපිට කියන්නේ මේ පයිප්ේ නරකයි කියන එක. සමහර වෙලාවට පයිප් එක ගෙනහලා අවුරුදු 5ක් ගියාම සෞත් වෙන්න පුළුවන්. මේ පයිප් වලට ආයු කාලයක් කියන එකක් නෑ. අපි කියන්නේ ඔප්ටිමම් යූසේජ් පීරියඩ් එකක් තියෙනවා අවුරුදු 50ක විතර වගේ. ඒක ඉක්මවා ගියත් අවුරුදු 100ක් ගියත් මේ නල ගොඩක් හොඳයි. ඒ කියන්නේ සමහර වෙලාවට එතනට ඇවිල්ලා බැලුවොත් එම කට් එක දාන්නේ අපිට ওই ලයින් එක වටේ කපන්නම විතරක් එක කට් එකක් දාගන්න පැයත් පැයකමාරක් අතර යනවා. එච්චර ශක්තිමත් පයිප් තමයි මේ තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් අපිට පයිප් එක ඉවත් කරන්න එක කට් එකක් දාගන්න උනත් එහෙම දෙපැත්ත කරගන්නත් අපි පැය 3ක් විතර වගේ ගත කරනවා. ඒකින්ද තමයි මුවට යන කාලය වැඩි වෙන්නේ. හොඳයි. දැන් මේ හැප්පුණ වාහනේ අය රෝහල් ගත වෙලා ප්‍රතිකාර ලැබනවා. අන්තිමට ගහෙන් වැටෙන මිනිහට ගොණ යනවා වගේ ලොකු දඩේකුත් ගෙවන්න වෙයි වගේ නේද? කෝටි එකහමාරක් වගේ දෙන්නේ ඔබේ දැනට ප්‍රකාශ කරන ආකාරයට ජල සම්පාදන මණ්ඩලයට. ඒව හරියටම ගණන් බිනුම් හැදුවද? මොකද තත්ත්වේ කොහොමද ඒව අය කරගන්න හදන්නේ? තාම කාර්ය මණ්ඩලයේ සම්බන්ධයෙන් ඒ කියන්නේ අවධානය යොමු කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් අපේ ෆිටින්ග්ස් ගත්තත් එහෙම උදාහරණයක් ඇටියට ගත්තත් එහෙම උතන අපි සමහර දකින් නැති වෙන්නේ පාට කප්ලින් පාවිච්චි කරනවා. ඒ කියන්නේ ස්ටෙප් කප්ලින් පාවිච්චි කරනවා. මේක ඇත්තටම මිලියන ගණන් වලින් වටින්නේ. ඒ කියන්නේ සාමාන්‍ය වතන පාවිච්චි කරන ෆිටින්ග්ස් අර සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් එහෙම දහස් ගණන් වලින් නෙමෙයි මිලියන් වලින් තමයි තියෙන්නේ. එතකොට ඊට අමතරව ජලයට වෙන හානිය, ඒ කියන්නේ ජල හානිය සියලුම ගත්තාම විශාල මුද්‍රක් යනවා. ඒ වගේම සාමාන්‍ය ජනතාවත් මම හිතන්නේ හැමතිස්සෙම දැනගන්න යුතුයි, මේ අවබෝධයක් තිබිය යුතුයි. ඒ කියන්නේ සමහරට ඔය ගමන් කරන අවස්ථාවකදී අපේ නලයකට හෝ වෙනත් උපාංගයකට හානියක් සිදු වුණොත් එහෙම සාමාන්‍යයෙන් පොලිසියෙන් මේ වාහනේ නිදහස් කරන්නේ අපි දෙන ඇස්තමේන්තුව සම්පූර්ණයෙන් පියවුවට පස්සේ. එතකොට මේ වගේ විතා විශාල වටිනාකමක් අපිට වටිනවා මේ පැහැදිලි කිරීම. තපර කීපයක් ඉන්න අපි වෙලාව බලන තුරු. මේක තමයි වෙලාව. ජේ ෆැන්ටසි ක්‍රිකට් සමගින් ඔබ මිලියන ප්‍රතියෙක් වෙන්න. දැන්ම පිවිසෙන්න jfantasy.com එක. අපි මේ දුරකථනයට සම්බන්ධ කරගෙන ඉන්නේ කුමුදු විජේගුණවර්ධන මහත්මයා, ජාතික ජල සම්පාදන මණ්ඩලයේ බිහිවීම නඩත්තු පිළිබඳ සහකාර සාමාන්‍ය අධිකාරීවරයා. හොමගම ගොඩගම වෙච්ච අනතුරත් එක්ක ජල නලයකට හානි වීමෙන් පස්සේ ජලය යම් යම් ප්‍රදේශවලට අතිටුවන්නට සිදු වුණා. යථාතත්වයේ කුමක්ද කියන එක විමසන්නටයි තුමා සම්බන්ධ කරගත්තේ. අවසාන වශයෙන් මම ඇහුවේ අර හැපුණු අයට වාහනේ අයට මොකද වෙන්නේ පිළිබඳ නීතිමය කටයුතු කොහොමද වෙන්නේ කියන කාරණේ. අවසාන වශයෙන් මට අහන්න තියෙන්නේ ඒ ආකාරයෙන් නඩු පවරලා මේ දඩ අය කරගන්න කටයුතු කරන්නේ ඔබේ පැත්තෙන්. ඊට අමතරව මේක නාගරික සංවර්ධනය පැත්තටත් යොමු වෙනවා නේද? මේ පිළිබඳව උන්ටත් පුළුවන් ක්‍රියාමාර්ග ගන්න මේ ගැන නේ? ඔව්. ඒ කියන්නේ විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියට යම් හානියක් වෙලා තියෙනවා නම්, ඒ වගේම ඒ ආසන්නයේ තීච්ච පෞද්ගලික දේපළ වලට හානියක් වෙලා තියෙනවා නම්, ඒ සියල්ලම මම හිතන්නේ අපේ පොලිසිය මගින් ඒ කියන්නේ අධිකරණයේ ඉදිරිපත් කරනවා. අධිකරණයේ ඉදිරිපත් කරලා ඔවුන්ගේ රක්ෂණ මුදලෙන් ඒ කියන්නේ රක්ෂණ ආයතනෙන් හෝ ඔවුන්ගේ පෞද්ගලික මුදලෙන් අයකර ගැනීමට කටයුතු කරනවා. හොඳයි. ඔබතුමාට බොහොම ස්තුතියි. බලාපොරොත්තු වෙන ආකාරයට ඉක්මනින් මේ ජල සැපීමේ යථාවත් කරන්නට හැකියාවක් ලැබ අපි ප්‍රාර්ථනා කරමු. කුමුදු විජේගුණවර්ධන මහත්මයා නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයාට සම්බන්ධ කරගත්තේ අපි ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසන්න. ඔබ ඉන්නේ ඒ ප්‍රදේශවල නම් දැන් ඔබට දැනුම්වත් වීමක් තියෙනවා ඒ ගැන. සමහර දැන්ටමත් වතුර ලැබිලා තියෙනත් පුළුවන් ඔය කොට්ටාව, ඕමාගම, පණිපිටිය, පැලැන්වත්ත, මත්තිගුඩ මේ ආදී ප්‍රදේශවල ඉන්න ජනතාවට. එහෙම නැත්නම් යම් මුස්ලිමක නම් ඉන්නේ ටිකක් ප්‍රමාද වෙන්න පුළුවන්. කොමුණත් මේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීවරයා කියන හැටියට අද දවල් වෙනකොට වතුර ටික ලබා දෙන්න කටයුතු කරනවා කියලයි කිව්වේ. සත නිවුස් ප්‍රධාන පෝත්‍රිකාශය සවස 6:25ට සුප්‍රීම් ඔස්සේ. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.